සතුටු වෙන්නේ ෆිල්ම් එකක් බලලා මියුසික් අහලා සාදයක් දාලා කෑම ටිකක් කුවේලා මලක පිටි මත ලියු ජීවිතේ කවියක් ද මට ගොඩාක් ආදරේ කරන අය ඉන්නවා හැබැයි සමහර වෙලාවට මට ඒගොල්ලන්ට දෙන්න කිසි දෙයක් තිබිලා නැහැ ඒ වගේම මං ගොඩාක් ආදරේ කරපු අය ඉන්නවා මට ලැබිච්ච දේකුත් නැහැ කවදාද දෙන්නේ අපි උණුහුම් හදුවක් චාබි කියන්නේ ඉතාලම දියුණු තැනකින් ජීවිතය දකින්න පුළුවන් චූටි බබෙක් හබලක් වියන්නොරුවක් විරලට කීනා මගෙන් එච්චර අහන්නේ පයි ප්‍රශ්නේ ඔබ නොවේ එය අසන්නේ මමයි ඒක ෂෝක් ඉතින් වර්තමාන පරපුරේ චරිතාංග නිලයන් අතරින් ඉදිරියෙන්ම ඉන්න සමනලී. ඒ වගේම ඇය දරන්නා වූ යම් යම් සමාජ මතවාදයන් නිසා බොහෝ අවස්ථාවල අපේ සමාජයේ මදිපුංචිකම් වලට ගර්හාවට ලක්වුණු චරිතයක්. දැන් සමනලී මේ ජේතවනාරාමේ කුණුවලින් පුරවනවා කියලා අපිට ලොකු චෝදනාවක් කළා. ඔව් ඇත්තටම මේ ඒකට මම උත්තර දෙන්න ගියෙත් නැහැ. මොකද ඒක සම්පූර්ණයෙන්ම මේ මවපු චිත්‍රයක්. මගේ යාළුවෙක් ඉන්නවා එයා කොලාජ් ආර්ට් තමයි එයා කියන්නේ. එයා ඒකත් එයා තා වැඩ කරන කෙනෙක්. එයා කොලාජ් ආර්ට් නිර්මාණත් කරනවා. ඉතින් එයා හදලා තිබ්බා මේ එයාට පේන විදිහට මේ මොහොතේ අර කුණු කන්ද කඩාගෙන වැටීම සහ මේ මේතරම් ඉතිහාසයක් තිබ්බ ලංකාව මෙවැනි දියුණු සංස්කෘතියක් තිබ්බ ලංකාවට මොකක්ද දැන් වෙලා තියෙන්නේ කියන එයාගේ අදහස සහිත කොලාජ් ආර්ට් එකක්. ඉතින් ඒ කොලාජ් ආර්ට් එක මම ෂෙයා කරා. මම ඒක ගැන මොනවද ලිව්වේවත් ඒක ගැන මොකුත් මතයක් පළ කළේවත් මම ඒක ෂෙයා කරා. ඒක ෂෙයා කරලා තිබ්බ තව මම හිතන්නේ 500 ගානක් විතර. ඉතින් ඒ ෂෙයා කරපු එකට පිරිසක් ඒගොල්ලන් දරන මතය හරි ඒගොල්ලන්ට පේන මතය හරි හදලා මම ඒක කිව්වා කියලා මගේ නම යටින් දාලා හදලා ඉතින් ඒක ගියා. ඉතින් මම ඒකට උත්තර බඳින්න ගියේ නැහැ. ඊට පස්සේ මාව ගෙන්නවා අපරාධ ලෝයි කෙනෙක් එක්ක ගියා එතනට. ඒගොල්ලන් අහන්නේ වර මම උත්තර දුන්නා. මම දිගටම කිව්වේ මේක කොලාජ් ආර්ට් එක. මේ ඒක නිර්මාණ කරපු කෙනාවත් ගියා. මේක කොලාජ් ආර්ට් එකක්. ඉතින් මේක ආර්ට් එකක් විදිහට දකින්න ඕන කෙනෙක්ට මේක ගැන විග්‍රහයක් කරන්න පුළුවන්. සහ ආටිස් තමයි ඒකේ මේ නිර්මාණකරුවා තමයි හරියටම දන්නේ මොකක්ද ඒ කියන්නේ කියලා. ඉතින් ඊට පස්සේ ඔක්කොම ඉවර වෙලා මම එතන හිටපු ලොක්කගෙන් එයා කතා කරා මට. එයා මට කතා කළා කිව්වා මේ මේක මේ සමාජය කැළඹෙන දෙයක් මෙහෙම මෙහෙම කියලා. කියලා මම එයාගෙන් එකයි එක දෙයයි අහුවේ. මම එකක් අහුවා මේ දැන් පරීක්ෂණයක් කරන්නනේ මාව ගෙනල්ලා තියෙන්නේ. එතකොට ඔබතුමාට පැත්තක් ගන්න බැහැනේ. එතකොට මට බයක් හිතෙනවා මේ කරන පරීක්ෂණය ගැන. මම සාක්ෂියක් දෙන්න තමයි ආවේ. ඒත් මට සාක්ෂිය දීලා මං යනවා. අනිත් එක තමයි මේ දැන් මේක ෂෙයා කරලා තියෙනවා තව 500ක්. ඔබතුමාන්ලාගේ මේ පරීක්ෂණයට මේ 500ක් ගෙන්නන්න වෙයිනේ. එහෙම නැත්තම් මට හිතෙනවා මේක මාවම ඉලක්ක කරගෙන කරපු දෙයක් කියලා. ඊට පස්සේ එතුමාට කියන්න දෙයක් තිබුණේ නැහැ. ඊට පස්සේ මම ස්තුති කරලා ආවා. ඕක තමයි දෙන්නේ. පරීක්ෂණයට ඊට පස්සේ මොකද උනේ? දන්නේ නැහැ.
දැන් මේක අපේ විශේෂයෙන්ම මේ ලංකාව වගේ පසුගාමි සමාජයන් පවතින රටවල් වල අපිට නිතර දෙවේලේ දකින්න තියෙන තත්ත්වයක්. මොකද අනික් කෙනෙකුගේ අදහසක් ඉවසන්න අපි කැමති නැහැ. අපිට පිළි නොගෙන ඉන්න පුළුවන්. නමුත් ඒක ඉවසන්න ශක්තියක් අපිට නැහැ. සිංහල බෞද්ධ කියලා කිව්වට මේ කිසිම බෞද්ධකමක් මේ සමාජයේ ඒ වගේ ප්‍රශ්නවලදී අපි දකින්නේ නැහැ. දැන් මේක මේ මේ ඔබට යම් යම් අවස්ථාවල ජීවිතේ කාන්තාවක් විදිහට ස්ත්‍රියක් විදිහටත් මේ බලපෑම එල්ල වෙලා තියෙනවද මේ සමාජ පීඩනය? ඔව් මම හිතන්නේ බහුතර මතයට පිටින් යන මතයක් දැරීම හේතු කොටගෙන මේ මෙහෙම දේවල් එල්ලවීමට ප්‍රධානම හේතුවක් තමයි මම ස්ත්‍රියක්. ඒ කියන්නේ ස්ත්‍රියකගෙන් මිනිස්සු ඒ දේවල් බලාපොරොත්තු වෙන්නේ සහ මට දෙනම රංගන ශිල්පිනියක් වීමත් මිනිස්සු හිතන්න ඇති ඒ කියන්නේ මිනිස්සු හිතනවා ඇති සමනලි ෆොන්ස් එකක කෙන රංගන ශිල්පිනිය හුරු බුහුටි දඟකාර චරිත කරගෙන ඒ කියන්නේ ඔවුන්ගේ මනසේ සිහිනයට සපෝට් කරගෙන ඒ ප්‍රතිරූපයට සපෝට් කරගෙන ඉන්න එක හොඳයි කියලා. ඉතින් එහෙම කරන්න බැරි හේතුවක් තමයි මම මේ රටේ පුරවැසියෙක් වීම විශේෂයෙන්. සහ වෙන ලොකු දෙයක් නෙමෙයි ඇත්තටම. පුරවැසියෙක්ට දැනෙන සාමාන්‍ය පුරවැසියෙක්ට දැනෙන පීඩනය එහෙම නැත්නම් ඒ සාමාන්‍ය පුරවැසියෙක්ගෙන් එන විවේචනය මගිනුත් එන්න පුළුවන්. එතකොට එතනදී මම තීරණය කරන්න ඕනේ මම මගේ ජනප්‍රියත්වය ගැනම හිතාගෙන මම මගේ යමන යනවාද එහෙම නැත්නම් මට මේක වෙනස් කරමින් යන්න පුළුවන් මේක ගැන කතා කරමින් යන්න පුළුවන් ගමනක් තියෙනවද කියලා. ඉතින් මම ඒක තෝරගත්තා යම් කිසි ආකාරයකට මහා ලොකු කතාවක් නෙමෙයි මම කියන්නේ. ඉතින් එතනදී අර මර්ධන බලය කියන එක එල්ල වෙනවා. ඒ කියන්නේ දැන් මෙයාගේ කට වහන්න ඕනේ. හරි මෙයා ඕනාට වැඩි. හරි එහෙම නැත්නම් ඒ මුකුත්ම නැතුව නිකන් පෙන්වන්න බැරි වෙනවා. ඉතින් ඔව් එතකොට අර ස්ත්‍රිය කියන කෑල්ල ඉස්සරහට එනවා. ඉතින් ඒකාවට පස්සේ කියන්නේ මොනවද කරන්නේ මොනවද කියන ඇත්ත කරුණ ගැන නෙමේ කතා වෙන්නේ. එයා අඳින්නේ මොනවද, එයාගේ ජීවිතේ කොහොමද, එයාගේ සම්බන්ධතා කොහොමද, එයාමත් කොහොමද දේවල් දකින්නේ වගේ දේවල්. කියන්නේ ඉතින් එතන මිනිස්සු එකට කියනවා ලිංගික කුහකකම කියනවා ලිංගික ඊර්ෂ්‍යාව කියනවා. මම දන්නේ නැහැ මොනව වුණත් අර ස්ත්‍රිය ස්ත්‍රියක් වීම නිසාම එල්ල වෙන ප්‍රහාර ටිකක් තියෙනවා. අපි වෙනස් මත දරන පිරිසක් එක්ක ගත්තොත් පිරිමි සහ ස්ත්‍රීන්ට ස්ත්‍රිය වීම නිසාම එල්ල වෙන ප්‍රහාර තියෙනවා. මර්ධනය තියෙනවා. ඔබ ඒක තැනකට ආවා මේ මේ අඳින ඇඳුම ගැනත් පොඩි සඳහනක් කරා. දැන් ඔබ බොහොම නිදහසේ අඳින කෙනෙක්. ඔබ දැන් මේ වගේ මුළු ඇඟ වැහෙන ඇඳුම අඳිනවා. ඒ වගේම සමහර වෙලාවට ඔබේ ඇඟ නිරාවරණය වෙන ඇඳුම් අඳිනවා. දැන් මේ ඇඳුම ස්ත්‍රියක් හැටියට ඔබ දරන මතය මොකද්ද? මේ ඇඳුම තීරණය කිරීමේ ඔබ අඳින ඇඳුම උදාහරණයක් හැටියට ගත්තොත් මේ සාකච්ඡාව සඳහා ඔබ අඳින ඇඳුම තීරණය කිරීමේ අයිතිය තියෙන්නේ ඔබටද නැත්නම් මටද? මෙහෙමයි, ඒක ටිකක් සංවාදාත්මකයි. මම අඳින ඇඳුම්මේ ඇඳුම තීරණය කරන්නේ මම තමයි. මගේ සම්පූර්ණ මගේ ඒක වගකීම සහ ඒ තීරණය කැමැත්ත. හැබැයි කැමැත්ත බද්ධ වෙලා තියෙනවා අනික ආයත් එක්ක හැමතිස්සෙම. ඒ කියන්නේ ඒ දෘෂ්ටිවාදයෙන් අපි අහු වෙනවා.
එක්තරා තැනකදී ඒක අපිට මිදෙන්න බැරි සත්‍යයක් සහ ඒක ස්වභාවික වෙලා තියෙන දැන් හැබැයි ඒක අපි තෝරගන්නේ කොහොමද අපි කොතනටද ඒක අඳින්නේ වගේ ඒ ඒ දේවල් එක්ක ඒක වෙනස් වෙනවා ඉතින් එතකොට හැමතිස්සෙම මේක සමාජයත් එක්ක බද්ධ වෙලා තියෙනවා සහ අපි මේක සමාජ හරහා සහ මොකක් හරි හරහා මේ මේ ඒ අඳින ඇඳුමට ලැබෙන ආකර්ෂණය විශේෂයෙන් රංගන ශිල්පිනියක් විදියට හිතුවහම මේ ඒක අපි බලාපොරොත්තු වෙන්න ඕනේ කියන එහෙම තමයි හැබැයි ඔතන කාරණාව තියෙන්නේ ඒ කෙනා අඳින ඇඳුමට සමාජයෙන් ලැබෙන ප්‍රතිචාරය අනුව අපිට සමාජය විග්‍රහ කරගන්න පුළුවන්. يعني සමාජය මට හිතෙන එක. ඒ කියන්නේ සමාජය කොයිතරම් පසුගාමීද, ඉදිරිගාමීද, මතවාදී මේ විදිහට තර්කානුකූල විදිහට දේවල් බලනවාද, අනිකාගේ නිදහස අනිකාගේ වෙනසට ගරු කරනවාද කියන කාරණා අපිට මනගන්න පුළුවන් සමාජයක් විදිහට මේ දේවල් වලට ලැබෙන ප්‍රතිචාරය. इतोक लंका वगे रटक वगेम यूरोपाणु रटवलत् विवेचनात्मक देवाथीयन वी मम हिता नहमे बलापुर नुवीम अभी संपूर्ण स्वाधीन मेके मे अंदुम मगे हिम के हिता पुलवां के मुखदे हम सब बद्धवेन सह अभी दान थिंग अरार मै सामज कट गिहिंदी के अभी मेनगा मीनू दाक එතකොට ඔබ ඔබ හිතන විදිහට දැන් ඔබ මේ ලත් අධ්‍යක්ීම් අනුව අපේ ලාංකේය සමාජය ගැන මොන වගේ චිත්‍රයක්ද ඔබ හිතේ තියෙන්නේ ඒ ඒ ඉන්න තැන ගැන සමාජය ඇත්තටම කියනවා නම් වෙනස් වෙන්න සූදානම් නැති සමාජයක් අපිට තියෙන්නේ ඒක තමයි මෙතන තියෙන භයානකම සහ ඛේදා ඛේදනීයම සෝචනීයම කාරණාව මිනිස්සු හරි බයයි වෙනස් වෙන්න වෙනස වෙනස කියලා මිනිස්සු ආයි ආයි කරන්න එකම දේ මිනිස්සු විශ්වාස කරන්න එකම දේ මිනිස්සු දැන දැනත් තමන්ට තමන් විනාශයට පත් වෙනවා කියලා ආයි ආයිත් විශ්වාස කරන්න එකම දේ ඉතින් ඒක වෙනස් කරන්න සෑහෙන කාලයක් යයි දැන් අපි මේ හිතාගෙන හිටියට අපිට මේක වෙනස් කරන්න පුළුවන් එහෙම කියලා මම හිතන්නේ නැහැ කරන්න පුළුවන් කියලා හැබැයි ඒ ගමන යන්න ඕනේ ඒ ඒ බ්‍රික් එක තියන්න ඕනේ එතකොට අපිට මේක එන්ඩ් එකක් දාගෙන හම්බෙන එකක් නැහැ කවදාවත් ඒත් අපි ඒක තිබ්බා කියන කාරණාම අපේ තියෙනවා එතකොට ඒ ඒක තියන්න සමහරලාට අපි අපේ මුළු අපි අපේ අපේ ගොඩක් දේවල් කැප කරලා තියෙන පුළුවන් නැහැ සම් කියන්නේ ජනනිලියක් විදිහට රංගන ශිල්පියක් විදිහට ගත්තම මිනිස්සු කැමති වෙන්න ඕනේ නේ කෙනාට. ඉතින් මට අකමැති පිරිසකුත් ඉන්නවා. මම දන්නවා ඒගොල්ලෝ හරියට මාත් එක්ක කතා කරොත් හරියට මං කවුද කියලා දැනගත්තොත් මට ආදරේ කරයි කියලා. ඒත් ඒගොල්ලෝ අර එළියෙන් මවන චිත්‍රය සහ ඒ ප්‍රොපගන්ඩා එකට අහු වෙලා ඉන්නේ. ඉතින් ඒත් මම කියන්නේ මං කියන දේ පස් දෙනෙක් හරි අහනවා නම් මට අර ලක්ෂයක වඩා ඒක වටිනවා කියලා. ඉතින් ඒ පස් දෙනා හදාගෙන යන්න ඕනේ කියලා මං හිතන්නේ ඉතින් අපි රංගන ශිල්පීන් විදිහට සමාජයට තියෙන කාරණාව තමයි ඒක ආපස්සට ගමන් කරමින් සිටින්නේ. ඒකට විශේෂම ප්‍රබලම හේතුව තමයි මේ දේශපාලනික දෘෂ්ටිවාදය. මොකද ඔවුන්ගේ බලය පවත්වාගෙන යන්න මුළු මහත් සමාජයම ඛාදනය කරමින් ඛේදාන්තයකට යවමින් ඉන්නවා. ඒ කියන්නේ ඡන්දය කියන්නේ ටකරමකට ඡන්දය ගන්න ටකරමක් දීලා ඡන්දය ගන්න ඔවුන්ට ඕන වුණාට ඒ ටකරම දෙන මිනිස්සයාගේ ජීවිතය හදන්න උන්ට ඕනේ නැහැ මනස හදන්න උන්ට ඕනේ නැහැ ඔහු දියුණු මිනිසෙක් කරන්න ඕනේ නැහැ එතකොට ඒ දියුණු නොදියුණු මිනිස්සු තමයි මොයිගොල්ලෝ මේ කරන බොරු බේගල් මේගොල්ලන්ගේ මේ වංචාව කිසි දෙයක් තේරුම් ගන්න බැරුව මේකේ පැටලිලා ඉන්නේ. එතකොට මේගොල්ලෝ කැමති බලය ලබා ගන්න පිරිස කැමති නොදීවුණු මිනිසුන් මේකේ ඇතුළේ ජීවත් වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් ඔවුන් මීඩියා පාවිච්චි කරනවා. කියන්නේ මීඩියා වල දැන් අපි අපි කොච්චර චිත්‍රපටි හැදුවත් සින්දු කරත් අපි දන්නවා මේ වෙනකොට මාස් එකට යන්නේ ටෙලිවිෂන් එක. එතකොට ටෙලිවිෂන් එක ගෙදර ඉස්සරහා තියෙන්නේ. එතකොට ටෙලිවිෂන් එකෙන් අපිට මිනිස්සු වෙනස් කරන්න පුළුවන්. හැබැයි ඒ ටෙලිවිෂන් කරමින් සිටින්නේ මිනිසුන් ආපස්සට ඇදගෙන යන්නේ බොහෝ බොහෝ නාලිකා. එතකොට
මේ ඔක්කොම එක එක කෑල්ලක් කියලා මං හිතන්නේ එක ප්‍රොජෙක්ට් එකක් කියලා. ඉතින් ඒක ඇතුළේ තමයි අපි මේ හඬ නගමින් ඉන්නේ. ඉතින් සහ වැඩ කරමින් ඉන්නේ. ඉතින් බලමු. බලමු. ඉතින් ඔබ කිව්වා වගේ දැන් මේ මිනිසුන් එහෙම නැත්නම් සමාජය ආපස්සට ගෙනියන්න පුළුවන් වුන් හිතන්න බැරි තත්යකට කියන්නේ නොදියුණු මට්ටමකට ගෙනාවොත් ඒක නිසා එහෙම එහෙම මට්ටමකට ගෙනාවොත් පුළුවන් වෙනවා හැම වෙලාවෙම බොරුව තුල මිත්‍යාව තුල වුන් හිර කරලා තියන්නේ මට ඔබ දෙක කියද්දි පොඩි උදාහරණයක් මතක් වුණා දැන් මීට අවුරුදු මම හිතන්නේ 25කට 30කට කලින් දලදා පෙරහැරේ මුලින්ම මේ කාන්තාවන් රංගනය සඳහා ස්ත්‍රීන් රංගනය සඳහා පත්තිනි දේවාලයට යොදා ගන්න අවසර දුන්නාම සමාජ ලොකු හාහුවක් ගියා විශේෂයෙන්ම සමහර සංඝ සමාජ නියෝජනය කරන අය මහා වරදක් විදිහට මේක දැක්ක දලදා පෙරහැරේ මේ පාරිශුද්ධත්වය මේ ස්ත්‍රීන් ගේ රංගනයත් සමගම විනාශ වෙලා යනවා කියලා. හැබැයි ඒගොල්ලන්ට අමතක වුණා මේ ලංකාවට දන්ත ධාතුව ගෙනාවා කියන්නේ කවුද කියන එක. ඒ විතරක් නෙවෙයි අතීතයේදී දලදා පෙරහැරේ ස්ත්‍රීන් ගමන් කරලා තියෙන්නේ උඩුකය නිරුවත්. ඒ අවස්ථාව පිළිබඳව ඒ කාලේ ඡායාරූප ගන්න නැහැ. නමුත් ලෝකෙන් ආපු විවිධ චිත්‍ර ශිල්පියෝ ඒ කරපු සිතුවම් අදත් ලෝක ප්‍රසාද ප්‍රධාන පෙළේ කලාගාරවල තියෙනවා. ඉතින් මේ නොදියුණුකම මේ දැනුවත් වීම වැළැක්වීම ප්‍රොජෙක්ට් එකේම කොටසක් වෙන්න පුළුවන්. නමුත් සමනලි දැන් අනිත් පැත්තට මෙහෙම දෙයක් තියෙනවා නේද? දැන් ඇයි මිනිස්සු මේ නොදැනුවත්ව ඉන්න කැමති වෙන්නේ? ඇයි මේ දැනුවත් බව ලබා ගන්න උත්සාහ කරන්නේ? ඒක තමයි කියන්නේ දැන් මං කියන්නේ සාමාන්‍ය මිනිස්යාව හිර කරලා තියෙන ප්‍රශ්න ගොඩක් එක්ක ඒ මිනිස්යා අරගල භූමියට එන්නේ නැහැ දැන් මර්ධන බලය කියන එක දැන් පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් විදි තියෙනවනේ තුවක්කු වලින් ඇර ඉතින් ඒක ක්‍රමයක් තමයි ඒක ඒක ක්‍රමයක් තමයි ඩ්‍රග්ස් පාවා මං කියන්නේ ඒ කියන්නේ දැන් අපෙන් පස්සේ එක්තරා කණ්ඩායම් කෙනෙක් එක්තරා තරුණ කණ්ඩායමක් ඉන්නවා ඒගොල්ලන් මොනවද මේ ලෝකෙ වෙන්නේ කියලා දන්නේ නැහැ. ඒ තරමට ඩ්‍රග්ස් මේ වෙනකොට ඕන කෙනෙක්ගේ සාක්කුවකින් අපිට දකින්න පුළුවන්. ඕන කෙනෙක්ගේ සාක්කුවක තියෙන්න පුළුවන්. ඒත ඉස්සර අපි පොඩි කාලේ මේ හරි දුරයිනේ කියන්නේ කුඩු කිව්වහම හරි දුරයිනේ එහෙම නැහැ දැන්. ඒතර මේවා නොදැනුවත් වෙනව නෙමෙයි. මේවා දේශපාලඥයෝ නොදැනුවත් වෙනව නෙමෙයි. මේවා එන්නෙත් එක්තරා මර්ධන ක්‍රමවේදයක් විදිහට කියලා තමයි මම විශ්වාස කරන්නේ. එතකොට එක්තරා යුගයක තරුණ පිරිසක් සම්පූර්ණයෙන්ම නිද්‍රාවක ඉන්නේ. ඉතින් අයියේ මට හිතෙන ඒගොල්ලන්ට කියන්නේ මේ දේශපාලනික ක්‍රියාවලිය පිළිබඳව හෝ සමාජයේ මේ තියෙන ප්‍රශ්න පිළිබඳව හෝ තේරුමක් නැහැ. ඒගොල්ල වෙන වැඩ කියන්නේ නිද්‍රාවකේ. ඉතින් මම හිතන්නේ ඒකත් එකක්. ඉතින් මං කියන්නේ සාමාන්‍ය මනුස්සයට එදිනෙදා තියෙන ප්‍රශ්න මේ ඊට පස්සේ ටෙලිනාට්‍ය ටික බලන එක මේකත් එක්තරා මර්ධන ක්‍රමයක්. ඉතින් අර ඒ කිසි දෙයක් එක්ක සාකච්ඡාවක් හදන්න හැ මනුස්සයට තර්කානුකූලව දියුණු වෙන්න. ඡන්දයක් ළඟ වෙනකොට තමයි ඕකේ හැදෙන්නේ. ඒත් ඊට පස්සේ ඒකත් උගලගේ ප්‍රොපගැන්ඩාස් හංගලා දාලා වෙන තැනකට මිනිස්සු මාරන් යනවා. ඉතින් මිනිසුන්ට ඌමනාවක් නැතිකම නෙමෙයි. ඒකට කියන්නේ මිනිසුන් වෙ අරගෙන යන්න ඕනේ. ඒකට මිනිසුන් උත්තේජනය කරන්න ඕනේ. ඉතින් අර ඒගොල්ලන්ට වැඩිපුරම ඇක්සස් තියෙන්නේ මේ හානිකර දායක අයට මිසක් මේක කතා කරන අයට නෙමෙයි. ඉතින් මේක කතා කරන අයගේ වගකීම තමයි කොහොම හරි ඒගොල්ලන්ට මේ දේවල් තේරුම් කරන්න උත්සාහ කරන එක. ඒ උත්සාහය නිරන්තර අරගලයක් මම කියන්නේ ජීවිත කාලෙම ඒක හැම සමාජෙම තියෙන එකක්. ඔබට පුළුවන්ද දැන් මේ නිරන්තර අරගලය ඔබ වෘත්තියමය වශයෙන් රංගන ශිල්පිනියක්. ඔබ සමහර විට පිළිගන්නේ නැති වුණාට අප පිළිගන්න ඔබ ඊටාම දක්ෂ ගායිකාවක්.
गायना करना मे वगे कलामाद्य निरत उबट मे 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 अरगले निरंतर जीवित काले पुरा गिने अंड पुलु अंबे මහිතන්නේ අරගලය කියන්නේ මගේ කලාවේ කැලක් කියලා. එතකොට ඒ අහිමිවීම ඒ විවේචන ඒ සියල්ල මත ඒ ඒ මගේ කලාව කරගෙන යෑම මම වෙනස් වෙවි දියුණු වෙවි ඉස්සරහට යෑම අලුත් දේවල් ඉගෙන ගන්න මම එකම තැන මාරම මතවාදයේ මේ හිතන එකේම ඉන්නවා කියන එක නෙමෙයි ඉස්සරහට යන්න ඕනේ. දේවල් වෙනස් වෙයි. එතකොට ඒක හොඳ පැත්තට වෙන්න ඕනේ. ඉතින් ඒක තමයි නේද මගේ කලාව සහ මගේ කලාව මම මිනිස්සු වෙනුවෙන් කරන්නේ. හැබැයි මම මිනිස්සු වෙනුවෙන් කලාව කරනවා කියලා එතනින් නවතින්නේ නැහැ. මිනිස්සු වෙනුවෙන් කලාව කරන්නේ ඇයි කියන ප්‍රශ්නේ මම මගෙන් ආයි අහනවා. එතකොට ඒක ඇතුලේ හැංගිලා තියෙන කැලලක් තමයි මිනිස්සුන්ව ඊළඟ shift කරා අරන් යන්න දියුණු කරන්න. මිනිස්සුන්ගේ කියන්නේ මිනිස්සුන්ට ඊට වඩා ජීවිතේ පේන්න හරින්. මොකද කලාකරුවෙක් කියන්නේ මිනිස්සුන්ව සතුටු කර කර කියන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය දෙයම දිදී ඉන්නවට වඩා එතනින් එහාට ගිහිල්ලා ජීවිතේ දකින්න පුළුවන් කෙනෙක්. එතකොට මේ දෙක ලින්ක් කරන්නේ කොහොමද ආලාකරුවා? ඒක තමයි අපේ වගකීම. ඒ කියන්නේ දැන් මම මිනිසුන්ට කලාව කරන්න කියලා කිව්වට පස්සේ මට ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි මිනිසුන්ව සතුටු කරන්න. හැබැයි ඒක නෙමෙයි අපේ වගකීම කියන මම හිතන්නේ. ඒ ප්‍රශ්නේ අපෙන් ආයි අපිම අහගන්න ඕනේ. කලාව මිනිස්සු වෙනුවෙන් නම් කරන්නේ ඇයි එහෙම කරන්නේ කියන්නේ. ඉතින් මං හිතන්නේ මාත් කියන්නේ මම ප්‍රකාශන මාධ්‍යයන් තෝරාගෙන තිනවා මගේ ප්‍රධාන ප්‍රකාශන මාධ්‍ය රංගනය සහ සංගීතත් ගායනා කරනවා ඉතින් මේ හැම එකක් ඇතුළේ මං කියන්නේ මේ හැම දෙයක්ම දේශපාලන කියන්නේ පාර්ලිමේන්තු ක්‍රමය මේක ඇතුළේ කතා කරන්න ඕනේ චාපි කියනවා වගේ අපේ මේ කලාව ඇතුළේ ඒවැ තියෙන්න ඕනේ ඒ चेंज कहने वे नस्वे गति के आन मीनि स्वे नस्कर गति के आन म्यूजिक क्या तुले पापा मैंने वचन वाले में अपे मोने तीन हैंगी मे चारित इद्रिपात करना विधि चारित हेमे काम तीन नोने मीनिसुम दिवनु करना वे नस्कर गति के आन थिंक इतने दि मगे जनप्रियत्व की ख्याल वडा मम बार देने वैकीन वे नाति करोहमद मम मट मट यूस वेन्न पुलुवां ए ए कारणावट के आई थिंक नो केन ओब केमती ओब रंगन शिल्पियक विधिहट ओब पाविच्च वेनवाट वडा वेडी बरक ओब तियेनो ओब समाजे मे वेनस वेनुवेन पाविच्च वेनवाट ने रंगन शिल्पिनियक विधिहट मम पाविच्च वेन्न ओने अर कैलत एक्क कियन एक मम कियन्ने ए कियन्ने एहेम नैतुव හුදු ජනප්‍රියත්වයේ උදෙසා නෙමෙයි. ඒ කියන්නේ ජනප්‍රියත්වයේ තියෙනවා. ඒක 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 ඇත්තටම අපිට ලැබෙන මේ එක්ස්ට්‍රා කෑ ලගෙන ඒ කියන්නේ ඒක ඒ කියන්නේ අපේ අපේ වෘත්තිය ඇතුලේ තියෙන ඇත්තටම ඉතාම හොඳ කෑල්ලක්. හැබැයි කෑල්ල අපි යූස් කරන්න ඕනේ කියලා මම කියන්නේ. කෑල්ල අපි යූස් කරන්නත් ඕනේ. අපිව යූස් වෙන තැන් අපි හැරිට දැනගෙන ඉන්නත් ඕනේ. ආයි සමාජය වෙනුවෙන්ම ආයි මිනිස්සු වෙනුවෙන්ම මේ ජනප්‍රියත්වයේ අපි පාවිච්චි කරන්න ඕනේ එහෙම නැතුව මගේ වෙන කැලලක් හදා ගන්න එක පාවිච්චි කරන එකට වඩා කියලා මං හිතන්නේ. දැන් දේශපාලනේ තියෙනවා අපේ රටේ වගේම ආසියානු රටවල විශේෂයෙන්ම පවතින සම්ප්‍රදායක් නැත්තම් සිරිතක් තමයි මේ පෞල් දේශපාලනේ. දැන් මේ දේශපාලනය මේ පරම්පරාවෙන් ඊළඟ පරම්පරාවට ඒ පරම්පරාවෙන් ඊළඟ පරම්පරාවට මේ උරුම වෙන දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒක ජනතාවත් පිළිගන්නවා. ඒක නිසා අපි දන්නවා මේ අපේ රටේත් ඉන්දියාවෙත් බංග්ලාදේශය පකිස්තානය වගේ රටවලත් මේ පාරම්පරික මේ පෞල් දේශපාලනයට ඉඩ හසර තියෙනවා. ඒක මේ අපේ ආසියාතික රටවලට විශේෂයි කියලා මම කිව්වේ. ඒක ජපානයේ දක්වාම විහිදී තිනවා. ජපානයේත් අපි මේ මේක අපි දකිනවා. දැන් මම මේ ඔබෙන් අහන්නේ පෞල් දේශපාලනේ ගැන නෙවෙයි. පෞල් කලාව ගැන. ඔව් පෞල් කලාව කියන එක ඇත්තටම නැන්දි කියන්නේ මාල්නි ෆොන්සේකා මගේ නැන් ලොකු නැන්දා වෙන එක ඉතාම ගෞරවණීය සහ
භාග්‍ය වද්දයක් හැබැයි ඒ කාරණාව එහෙම තියෙනවා එතන උඩින්ම හැබැයි මම මේක තෝරගත්තට පස්සේ නැන්දි වුණත් බලාපොරොත්තු වෙන්නේ මගෙන් මගේ මම හොයන කෑල්ල මොකද්ද කියන එක يعني මගේ ගමන මොකද්ද කියන එක ඉතින් ඒ ඒ කෑල්ල තමයි මම කරමින් ඉන්නේ මොකද මම මේක කියන්නේ රංගනය කියන වෘත්තිය තෝරගත්තේ මට ඒ කියන්නේ ඒක ඒක තෝරගන්න පාත් එකක් හම්බුණා නැන්දි හින්න සහ ඒක ඇතුලේ ලොකු ගෞරවයක් හම්බුණා හැබැයි එතනින් එහාට මගේ ගමන මොකක්ද කියන එක මම තීරණය කරන්න ඕන එක සහ ඒකට කොච්චර මම කැප වෙනවද කියන එක ඒ ඒක බලලා තමයි නැන්දිත් සතුටු වෙන්නේ කියලා මම හිතන්නේ ඉතින් මම උත්සාහ කරමින් ඉන්නේ ඒක අරක මට කියන්නේ කවුරු හරි විවේචනාත්මක වේක ගැන කියනවා නම් මාන්නේ ෆොන්සේකගේ දුවවීම නිසා මට මොන හරි ප්‍රතිලාභයක් හම්බුණා කියලා මට ඒක නැහැ කියන්න බෑ ඇත්තට නැහැ කියන්න බෑ මොකද මම දන්නවා මේක ඇතුලේ අරගල කරන විශාල දක්ෂයන් පිරිසක් ඉන්නවා ඒට නැහැ කියන්න බෑ හැබැයි මම මේකේ ඇතුලට ඇවිල්ලා කරන දේවල් විවේචනාත්මකව බලලා මට විවේචනය විවේචනයක් ගේනවා නම් ඒක ඇතුලේ මට සංවාදයක් හදාගන්න පුළුවන් හැබැයි ගොඩක් වෙලාවට මට හම්බෙලා තියෙන්නේ විවේචන හම්බෙලා තියෙනවා මම කරන වැඩවලට හොඳ තමයි ඉතින් කියලා තියෙන. ඉතින් මම එතකොට මම හිතනවා මම යන ගමන ඇතුලේ මම හොයන මම මට අවංකව මම හොයනවා ඇති කියලා. දැන් මාල්නි ෆොන්සේකා પરම්පරාවෙන් පස්සේ ඔබ ඉන්නවා. දැන් ඔබේ પરම්පරාවෙන් පසු પરම්පරාවත් රංගනයට අවතීර්ණ වෙලා තියෙනවා. ඉතින් ඒක ඔබ දකින්න කොහොමද? ඒක ෂෝක් ඉතින්. මම කියන්නේ දැන් අපේ අයියාගේ දුව මගේම අයියාගේ දුව කුෂේන්‍ය මේ වෙනකොට රංගනයේ දෙනවා. තව ටියාෂා ඒක කීප දෙනෙක් රංගනයේ දෙනවා. හැබැයි කුෂී තමයි මේ දැන් චිත්‍රපට කීපයක රංගපාන දෙන්නේ. මම මිනිහාගෙන් ලඟසක් ඇහුවා මේ පුත්‍රි දැන් රංගපානවද ඔයා දිගට මම එකද කරන්නේ කියලා. ඊට පස්සේ මන් දන්නේ නැහැ මන් නටන්න තමයි ආස ගොඩක් ඩාන්සින් කරනවා. මේ මන් දන්නේ නැහැ අනේ කිව්වා. මොක නැහැ නේ ඒක හොඳයි කරන්න ඔයා කරන්න ඔයා තීරණය කරන්න ඔයා ඒක කරනවා නම් ඔයා මොකද්ද කරන්න කියලා මේ නැන්දි ඉන්නවා නැන්දිගෙන් අහන්න ඔආච්චි ඉන්න ඔආච්චිගෙන් අහන්න එහෙම කියලා. ඉතින් මම කියන්නේ දැන් අර දැන් යුගය වෙනස් වේගෙන යනවා ඒක මම විවේචනය කරන්න නැහැ. හැබැයි දැන් TikTok යුගයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් නැන්දිලා යුගේ ඉඳන් නැන්දිලා අපි දිහා බලනකොට අපිවත් අහුවෙන්න තිබ්බ ධාරාවන් තිබුණා. එතකොට අපි ඒ කියන්නේ යුග මේ මේ වෙනස ඇතුලේ. එතකොට ඒ ධාරාවන්ට අහු නොවි කොහොමද අපි අපේ වැඩේ ගැන ෆෝකස් කරේ කියන කාරණාවත් එක්ක මම විශ්වාස කරනවා ඊළඟ පරම්පරාවත් ඒක කළ යුතුයි කියලා. ඒ ඒ වෙනුවෙන් අපේ කියන්නේ දුවට හරි වෙන කාට හරි දෙන්න පුළුවන් උදව්වක් වෙනවා. රංගනය කියන විෂය ඔබ හදාරලා තියෙනවද? කොහෙද හදාරන්න? ලංකාවේ හදාරන්න තරන්නේ තියෙනවා මේ සෞන්දර්ය විශ්වවිද්‍යාලය කැලණිය විශ්වවිද්‍යාලය ඒකත් අර නාට්‍යකරණය යටතේ එන්නේ. ඒ වුණාට මම කොළඹ කැම්පස් ගියේ. ඒතර මම ඉගෙන ගන්නේ සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව, ජර්නලිසම් ඒ වගේ යුනිට්ස් මොකද කොළඹ කැම්පස් එකේ ඩ්‍රාම නැහැ. ඉතින් මට ඒකින්ද එතනත් මගහැරුණා ඒක. එතකොට මේක සෙල්ෆ් ස්ටඩි එකක් කියලා තමයි කියන්න තියෙන්නේ. සහ ඉතින් අපි පරිශීලනය කරන දේවල්. අපි දිනදා දකින මිනිස්සු, අපේ යාළුවෝ අපි නොදන්න මිනිස්සු දිහා බලාගෙන සිටීම කොහොමද විවේචනයකින් දරව මිනිස්සු දිහා විවේචන තියෙන්න පුළුවන්. හැබැයි රංගන ශිල්පිනෙක් විදියට විවේචනයකින් තොරව කෙනෙක්ගේ දේවල් උකහා ගන්න ඕනේ කියලා මම හිතනවා සමහරලාට. ඒ කෙනාගේ හැසිරීම ඇයි එහෙම වුනේ කියන එකට හේතු අපි හොයන්න ඕනේ. මොකද එතකොට තමයි අපේ චරිතයක් රංගපෑමේදී අපේ ඇතුලේ මේක ඒවට හේතු හදා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙම හිත හිත
අලුත් දේවල් ඉගෙන ගනිමින් සාකච්ඡා කරමින් යන ගමනක් තමයි තියෙන්නේ ඉතින් ඒකෙන්ද ඒක අසාධාරණයි කරා විදිහකට ප්‍රේක්ෂකීන්ට ඒත් ඉතින් අපේ රටේ ගොඩක් දේවල් වෙන්නේ එහෙමනේ මුන් දැන් ඔබ මේ මේ විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා එහෙම නැත්තම් ආයතනගත අධ්‍යාපනයක් නොලැබුවාට ඔබ සමාජ අධ්‍යක්ීම් ඒ වගේම ඔබ කව සාකච්ඡා වලින් සහ ඔබ තනියම කියවලා හොයලා ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලා. ආ ඒ කියන්නේ දැන් මෙහෙම මම රංගනේ ඉගෙන ගන්නවා පාසලකට ගිහින් ඉගෙන ගන්නවා කියන එක ඇතුළත් ඔය ටිකම තමයි බලාපොරොත්තු වෙන්නේ ඊට වඩා ශාස්ත්‍රීය විදිහට තලයක. මම හිතන්නේ එහෙම නැතුව කාටවත් එහෙම රඟපාන්න කියලා දෙන්න පුළුවන් කියලා. අපිට පුළුවන් වෙන්නේ ඇත්තටම මේ දේවල් උකහා ගන්න ඒ ඒ තීක්ෂණය හදන්න පුළුවන් කිරීම පමණයි. එහෙම නැතුව රඟපාන්න කියලා දෙන්න කියන්නේ දැන් මේක මෙහෙම ගන්න එහෙම ගන්න වගේ එකක් කියලා දෙන්න බෑ. ඒක තමයි ඇත්තටම මේ ඒ වගේ පාසල් වල සිද්ධ කරන්නේ. ඒක අපිට self study එකක් ඇතුලේ කරගන්නත් බැරි කමක් නැහැ. අර හැම තැනක කරන්න පුළුවන් නම් හොඳයි. දැන් අපි සමහර වෙලාවට දකින්න දෙයක් තමයි මේ ඔබ කිව්වා වගේ මේ TikTok පරම්පරාව. ඒක නිසා මේ හුඟක් අය හිතනවා හැමෝම නෙවෙයි හුඟක් අය හිතනවා මේ හැම දෙයක්ම හරි ලෙහෙසි කියලා. රංගපාන්න ලෙහෙසි. ගීත ගයන්න ලෙහෙසි. මොකද මේක එළියට දමා ගන්න අතීතයට වඩා බොහෝ පහසු මාර්ග තියෙනවා. දැන් ගීතයක් කියපු ගමන් මගේ Facebook එකේ මට සින්දුවක් කියලා මට දා ගන්න පුළුවන්. ඉස්සර ගීතයක් ගායනා කරලා එළියට දමා ගන්න සෑහෙන වෙහසක් තරන්න ඕනේ. දැන් එහෙම නැහැ. මේක Tamanට තනියම වුණත් සංගීත භාණ්ඩ නැතුව Tamanට තනියම සින්දුවක් කියලා දා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ට්‍රැක් එකකට මේ කැරකෝයි විදිහට සින්දුවක් කියලා ඒක එළියට දා ගන්න පුළුවන්. දැන් මේ මේ ලෙහෙසි විදිහට මේ දේවල් ගැනීම අපි දකිනවා අලුත් පරම්පරාවේ හුඟ දෙනෙක් අතර පැතිරලා තියෙනවා කියලා. මේක ඔබ කොහොමද දකින්නේ? මම කියන්නේ අපි මේක මහ ප්‍රාණව ගන්න ඕනේ නැහැ. ඇත්තටම අපිට ප්‍රකාශන මාධ්‍යයන් ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන් අපේ මතවාද ඉදිරියට ගෙනියන්න. එක TikTok වෙන්නත් පුළුවන් ඇත්තටම. TikTok පරම්පරාව කියලා මම මේ මේ සමස්තයක් විදිහට තමයි විග්‍රහ කළේ. ඔබ රූපකයක් විදිහට. ඔව් රූපකයක් විදිහට ගත්. ඉතින් අයියේ මේ හැබැයි මේ මොකක් පාවිච්චි කළත් අපි කරන්නේ මොකක්ද සහ අපි කියන්නේ මොකද්ද? කියන කාරණාව තමයි වැදගත් කියලා මං හිතන්නේ. එතකොට ඒ අපි කියන දේවල් දේශපාලනිකව නිවැරදිද කියන කාරණාව මං හිතනවා වටිනවා කියලා. අනේකට දේශපාලනික නිවැරදි කියන්නේ මේ දේශපාලන කාරණා ගැන නෙමෙයි මම කියන්නේ මේ පක්ෂ දේශපාලන. මං කියන්නේ දැන් මම කරන ඕනම දෙයකින් මම සමාජ වෙත මුදා හරින ඕනම දෙයකින් සමාජයේ යම් කිසි කොට්ටාශයක් පීඩාවට පත් වෙනවා නම් ඒක ගැන අපි සංවේදී වෙන්න ඕනේ. අපි ගැන කොන්ෂස් වෙන්න ඕනේ කියලා මං හිතනවා. එතකොට අන්නේ ඒ කారణ අපි මොන විද්‍යකනේ අපිට ආර්ට් කියන එක කැටගරයිස් කරන්න බෑ තව දුරටත් මේ පිකාසෝගේ චිත්‍රයක වගේ තැනකට පමණක්. ඒක වෙනස් වෙලා තියෙන දැන්. හැබැයි ඒ වෙනස ඇතුලේ අපි මොකද කරමින් ඉන්නේ කියන එක තමයි ආයෙ වැදගත්. සහ සමාජයක් විදිහට අපි කොයිතරම් මනුෂ්‍යත්වේ කරා යනවද නැත්නම් ආපස්සට යනවද කියන කාරණාව තමයි වැදගත් කියලා මම හිතන්නේ. මට හිතෙනවා. තමන් කරන දේ පිළිබඳව තමන් දැනුවත් වෙන්න ඕන කිසියම් ආකාරයකින්. ඒ වගේ අදහසක් තමයි ඔබ කියන්නේ. සහ සාකච්ඡාවක් තියෙන්න ඕනේ. ඒක දැනුව කියන්නේ මම කොහොම දැනගෙන කරනවා කියන එක නෙමෙයි. සාකච්ඡාවකට විවෘත වෙන්න ඕනේ දේවල්. සහ අපි රූකඩ වෙන එක නවත්තන්න ඕනේ මාධ්‍යන්වල. ඒගොල්ලන්ගේ දෘෂ්ටිවාදීන් සමාජයට අරගෙන යන ඒ තාම නරක තාම ඛේදවාචකය නොකළ යුතුයි කියලා මම හිතනවා කලාකරුවෙක් විදිහට. අපි ඔබේ ඔබ ඔබ පසුගිය කාලයේ පුරා රංගනයේ නියුතු චරිත ගැන කතා කළා. දැන් ඔබ මෙතෙක් රඟපාපු චරිත දිහා බලද්දී මොකක්ද හිතන්නේ වඩාත්ම ඔබට
අභියෝගයක් කෙල්ල වුණු චරිත තියෙනවද එහෙම නැත්නම් ඔබ ඉතාමත් ආසාවෙන් රඟපාපු චරිත තියෙනවද එහෙම නැත්නම් අර රඟ නොපා බැරි කමට රඟපාපු චරිත තියෙනවද නෑ මං හිතන්නේ මං කරපු හැම චරිතයක්ම මං තාම ආසාවෙන් අවංකව බාරගත්ත ඒවා සමහර වෙලාවට ඒ වැඩ කරද්දී හිතලා තියෙනවා අමාරුයි නේද මේ මේ වැඩේ කියන්නේ මේ චරිතය මට අරගෙන යන්න මේ වටපිටාවත් එක්ක කියලා ඒත් මට පුළුවන් උපරිම මම ඒක කරන්න උත්සාහ කරලා තියෙනවා මට එහෙම කියන්න අමාරුයි ඒ කියන්නේ හැම චරිතයක්ම හැම වෙලාවෙම අභියෝගාත්මක වුණා ඉතින් ඒ අතරින් ප්‍රේමේ නම් මෝටර් බයිසිකල් දැවෙන විහඟුයි ඇවිලෙන සුළුයි ඒ වගේම ආකාශ කුසුම් ඒකනේ එක්තරා වෙලාවකට ඒ අධ්‍යක්ෂකවරුන්ව තේරුම්ගෙන කියන්නේ තේරුම් අර ගැනීමත් අභියෝගයක් ඒගොල්ලන්ට අවශ්‍ය දේ දෙන එකත් අභියෝගයක් එතකොට මගේ යහපැත්තේ ඉන්න රංගන ශිල්පියා සමග මේක හුවමාරු කරගන්න එකත් අභියෝගයක් ඊට පස්සේ චරිතය මට අභියෝගයක් ඒ චරිතය හිතන පතන ආකාරය අනුව කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම මගෙන් වෙනස් වෙන්න පුළුවන් එතකොට මගේ ඇතුළෙම මම වෙන වර්ෂන් එකක් කොහොමද හදාගන්නේ මගේ කියන කාරණාව අභියෝගයක් ඊළඟ මොහොත ස්ක්‍රිප්ට් එක අපි කියලා රිහර්ස් කරලා ඔක්කොම තියෙන තැනක ඊළඟ මොහොත නොදැන සිටීම අභියෝගයක් මම හිතන්නේ ඒක ඉතාම ලොකු අභියෝගයක් රංගන ශිල්පිනියට මම මේ කාලේ හිත හිතමින් ඉන්නේ ඒක ගැන ඉගෙන මේ ඔක්කොම දැනගෙන මම නොදැන ඉන්නේ පැයි මේක ඒ ඒ කෑල්ල හරිම සියුම් කෑල්ලක් ඉතින් ඒක ප්‍රැක්ටිස් එකක් එහෙම අභියෝග යක් තමයි රංගනේ මේ රංගන ශිල්පයකට හෝ ශිල්පිනියකට මුහුණ දෙන අභියෝග ගැන කතා කරද්දි මම තව ප්‍රශ්නයක් ඔබෙන් අහන්න කැමති මන් දන්නේ මේක ඔබෙන් අහන එක සාධාරණද අසාධාරණද කියලා මම පුද්ගලිකව දරන විදිහට ඔබේ නැන්දා ඔබ කියන විදිහට නැන්දි මාලිනී ෆොන්සේකා මාලිනී අපිට හිටපු අපේ අපිට සිටින ඉතාම සුවිශේෂී චරිතාංග නිලයක් මම එහෙම කියන්නේ අය මේ රඟපෑ චරිත ගැන පමණක් හිතලා නෙවෙයි ඇය ජීවිතයේ මුහුණ දුන්නු විවිධාකාර වූ අභියෝගයන් ඒ අභියෝගයන් නිසා සමහර අවස්ථාවල කැමරාව පිටුපස පුද්ගලික ප්‍රශ්න උඩ ජීවිතයේ අභියෝගයන් මැද හඬා වැටෙමින් ඉන්න මාලිනී සෙට් එකට එන්න කියපුවාම ඇවිල්ලා hina වෙලා රඟපාන දැන් මේ වගේ සුවිශේෂී පෞරුෂයක් විදිහට මම මාලිනීව දකින්නේ මාලිනී ෆොන්සේකාව ඔබ දකින්නේ කොහොමද මේ නෑදෑකමින් තොරව එහෙම වියුක්තව දකින්න අමාරුයි මොකද නේ නෑ ඒ කියන්නේ නැන්දිව මන් දකින්න එක ඒකේ ගැඹුර තියෙන්නේත් ඒ නෑකම හින්දම තමයි මට එච්චර දකින්න පුළුවන් මං ඇත්තටම නැන්දිව දකින්නේ එයාගේ ජීවිතේ සියල්ලටම වඩා උඩින් තිබුණේ එයා පර්සු කරන පැෂන් එක يعني ආස කරන දේ රංගනේ මමත් ඒ කියන්නේ මමත් කැමති ඒ ඒ විදියට හිතන්න මම හිතමින් ඉන්න උත්සාහ කරන්නේ ඒ විදියට ඒ කියන්නේ එතනින් යට තමයි අනිත් ඔක්කොම තියෙන්නේ එතකොට මගේ සතුට නැති කරන්න අමාරුයි ටිකක් නැන්දිගෙත් එහෙම තමයි මං හිතන්නේ මට නැන්දි ගැන කතා කරන්න අමාරු වෙන දැන් මෙතන මම කියන්නේ ඒක ફોકસ කරලා සහ මට හිතෙනවා නැන්දි ඒ කියන්නේ නැන්දි ආදරය කරපු සම්බන්ධතා ඇතුළ සහ නැන්දිට ආදරය කරපු නැන්දිට ලබා ආයිත් පෙරලා ආදරය ලබා නොදෙන්න හිතපු සම්බන්ධතා මේ හැම එකක් ඇතුළෙම එයා අවංකව ජීවත් වුණ එක තමයි ඇයව මේ තරම් ගැඹුරු විදිහට චරිත අතපත ගන්න පුළුවන් රංගන ශිල්පිනියක් බවට පත් කරේ කියලා. ඉතින් ඒ කියන්නේ සමාජ සාම්ප්‍රදායික දේවල් ඒ කෝවල් වලට දාලා බැලුවහම එක එක්කෙනාට එක එක දේවල් කියන්න පුළුවන් වුණත් මම හිතනවා
ගැහැණියක් විදිහටත් මිනිස්සෙක් විදිහටත් මනුෂ්‍යත්වයේ ඉතිරි කරගත්ත ඉතාම සාර්ථක දියුණු කෙනෙක් කියලා යා. එයා වැටිච්ච තැන් තියෙනවා. එයා නැගිටිච්ච තැන් තියෙනවා. ඒ වැටුණ තැන් නැගිටිච්ච තැන් වට්ටපු අය උසලා තියපු අය හැමෝම එකතු වෙලා තමයි මාලිනි ෆොන්සේක හැදිලා තියෙන්නේ. ඉතින් ඒ හිඳ තමයි එයා ඇච්චර බර. उब देन रंगन शिल्पी अमतर उब इटा मिहिलेस गायना कर उब गायना कर लीन गीत सुलु प्रमाण आकुनाटे गीत अभी इटाम रसविंदीन अभी आदरे करन गीत देन में गायन शेष्ट्रे पिलिबंदव मुकद्द उब हितान पोदुए निवे समनली फांसेका के न गायिका हो गया මගෙන් එච්චර අහන්න එපා ඒ ප්‍රශ්නේ. කියන්නේ මියුසික් කියන එක මම හිතන්නේ මිනිස්සුන්ගේ කියන්නේ ජීවිතවලට ලඟ වෙන්න පුළුවන් ඉතාම සංවේදී මාධ්‍යයක් කියලා මම හිතන්නේ. ඉතින් ඒක ඇතුලේ කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා. මම හිතන්නේ මේ ප්‍රශ්නේ අහන්න ඕනේ ඉන්ද්‍රශාපලියනගේ. මට ඇක්ටින් ගැන කිව්ව විදිහට මෙයාට ඊට වඩා දේවල් ගොඩක් තියෙයි මේ මියුසික් ගැන කියන්න. දැන් මම මොන හරි මෙතන කිව්වත් එයා කියපු ටිකම තමයි කොයි හරි මම මේ කියන්නේ. ඉතින් ඒක හින්දා වර මිනිසාව වෙනස් කරන දේවල් අඩංගු මාධ්‍යයක් මියුසික්. නෑ අපි මේ බරසාර තමයි නැතුව අපි ගෙම මේ චාපගේ තැනට යන්නේ නැතුව. ඔව්. ඇයි ඔබ ගයන්න හිතුවේ? අපි එතනින් පටන් ගමු. ආ, ඇයි මං ගයන්න හිතුවේ? ඔව්. ඔක තමයි මගෙන් ජාපි අහන ප්‍රශ්නේ. ඇයි ඔයා සින්දු කියන්නේ? ତୋර මං කියනවා. ඉතින් මං ආසයි සින්දු කියන්න. මං ඒක එන්ජොයි කරනවා. මේ ඒක නෑ ඒක මදි. ඒක මදි. ඊට වඩා දෙයක් ඒක තියෙන්න ඕනේ. ඔයාට දැක්මක් තියෙන්න ඕනේ. ඔයාට ඕන කරන දෙයක් තියෙනවනේ හොයන දෙයක් තියෙනවනේ ඒක ඇතුලේ. එතකොට තමයි ඔයාට ඇත්ත කෑල්ලා හොයන්නේ කියලා. ඉතින් අර දැන් අයියා මගෙන් අහුවත් ඒ ප්‍රශ්නේ මයි මං සින්දු කියන්නේ කියලා ඒකට දෙන්න තියෙන උත්තරේ ඇත්තටම මං ඒකට ආසයි ඒක එන්ජොයි කරන එක. මොකද මං තීරණය කළා නැහැ තාම ඒකත් එක්ක මං මොනවද කරන්නේ. හඬ හෝ ඒ මම මොනවද කියන්නේ සමාජය වෙනුවෙන් හරි මේ කලාව වෙනුවෙන් හරි මම මොකද්ද යන ගමන කියන එක මම තීරණය කරලා නැති හින්දා ඒක තාම තියෙන්නේ අර මේ මූලික තලයක. මම උත්සාහ කරනවා ඒක මම හිතන්න අලුතෙන්. ඒත් අර රංගනයේ තමයි මගේ හැමතිස්සෙම වැඩි ඇල්මක් සහ කැමැත්තක් තියෙන්නේ. ඉතින් ඒක හින්දා වල छापा तीन निशा ओब मे संगीत पीलिबंधव यम किसी शास्त्रीय हदरी मक हिम अभ्यास वल निरतवी मकवागे दिए कटे उमेला तीयन वो नैम है भाई मंग हिता नहीं देंगे छापे हम बुना पास समय मंग म्यूसिक हर एट आहन पड़ गए सिंधु आहन ये त्याम की आहन बेसिक आहन ओके बेसिक විතරක් අහන්න ට්‍රයි කරන්න. බේස් එක කියන්නේ ෆුට් එකේ. ඒක අහන්නේ. එහෙම කියලා යා දැන් මේ අපිට අහන මේ මුළු ඔක්කොම සංගීතයේ කෑලි කෑලි ලේයර්ස් මට අහන්න පුරුදු කර. ඒතරේ ලේයර්ස් මික්ස් වෙලා තියෙන විදිහ, ඒ මික්ස් වෙච්ච විදි, මික්ස් කරපු විදිහ අනුව ෆීල් එක වෙනස් වෙලා තියෙන විදිහ. ඊට පස්සේ වොයිස් يعني එයා හැමතිස්සම කියන එක තමයි සින්දු කියන්න ඕනේ එක්සෙප්ෂනල් තැනක. ඒ කියන්නේ කාඩත් කරන්න බැරි තැනකින් කරන්න ඕනේ. ඒක තමයි මැජික් එක. ඉතින් එන්නේ ඒ වගේම යාමට කියලා දීලා දෙනවා. මියුසික් ගැන සාකච්ඡාවක් අපේ අතර ඇති වෙලා තියෙනවා. සහ গিitar එක ගහද්දි ඉස්සර මට සින්දු කියන්න බෑ. ඒ කියන්නේ මට හිතෙනවා ඒ ගහන එක නෙමෙයි මං කියන්නේ වෙන එකක් කියලා. ඒක මට හරියට කියලා දුන්නේ. ඉතින් එයා ඉතින් ඒ වගේ චාපි හම්බුනට පස්සේ ඇත්තටම මියුසික් නොලෙජ් එක මගේ වැඩි වුණා. ඒක ඇත්තම කිසිම මේ මේ ලඟ වෙන්නවත් බෑ මේ මේ
කියන මේකනේ සංගීත දැනුම කියන එකට. හැබැයි පොඩි සංවේදී බවක් පොඩි හැරීමක් තියෙනවා. හොඳයි. දැන් චාප් හම්බුණාට පස්සේ ඔබේ ඒ වෙනස ඇති වුණේ සංගීත දැනුම විතරද ඔබේ ජීවිතයේ ඇති වුණ වෙනස? ඇත්තටම චාපිත් එක්ක ගත කරන ජීවිතේ ඇතුලේ අපි දෙන්නම පෝෂණය වෙනවා කියලා මම හිතන්නේ. චාපි කියන්නේ ඊටම දියුණු තැනකින් ජීවිතේ දකින්න පුළුවන් චූටි බබෙක්. ඒ කියන්නේ ඇත්තටම මේ එදිනෙදා ජීවිතේ ගත කරද්දී හැරිම පොඩි ළමෙක් වගේ ආගේ ඇසිරීම යාගේ කලකිරියාව. මං කාමරේට ගියත් කොහෙද කොහෙද කියලා හොයන මට්ටමක තමයි ආයෙන්නේ. හැබැයි ඇත්ත ප්‍රශ්නකට අපිට මූණ දෙන්න වුණාම එයා සංසුන් වෙලා කියන්නේ එයා ඒක දකින විදිහ හරිම වෙනස් සහ මටත් ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඉතින් ඒක හින්දා මං හිතන්නේ අපේ අපි දැනග ජීවිතේ මෙහෙම එකම විදිහට ගලාගෙන යන්නේ අපි දැනග ජීවිතේ සෑහෙන ගැටලු වලට අපි මූණ දීලා තියෙනවා. ප්‍රශ්න වලට මූණ දීලා තියෙනවා. ඉතින් ඒ හැම තැනකදීම අපි දෙන්නම කතා වෙලා අපි හිතන්නේ මේක දිහා අපි වෙනස් විදිහකට බලන්න ඕනේ. මේකට වෙනස් උත්තරයක් අපි හොයන්න ඕනේ. එහෙම නැත්නම් අපි තීරණ ගන්න ඕනේ කියන කෑල්ලේ අපි දෙන්නම ඉන්නවා. ඉතින් එහෙම තමයි ජාපිගේ මගේ ජීවිතේ ගෙවෙන්නේ. අපි දෙන්නගේ ජීවිතයේ භෞතික වටිනාකම් එක්රස් කර ගැනීම මම කියව වචනේ හැඩ දාන එකනේ. භෞතික දේවල් එක්රස් කර ගන්න කෑල්ලේ පොඩක් පොඩන්නේ මේ සෑහෙන අඩුයි. අපි දෙන්න සතුට වෙන්නේ ෆිල්ම් එකක් බලලා මේ මියුසික් අහලා සාදයක් දාලා කෑම ටිකක් කුවේලා ඒ වගේ දේවල් වලින් දේශපාලන සාකච්ඡා බල බල රණ්ඩු වෙවි. එහෙම ඉතින් ඒකින්ද අපි තියෙන චූටි දෙය ඇතුලේ නිදහසේ සතුටින් ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒක නැති වෙන වෙලාවල් තියෙනවා. වෙලාවට ග්‍රැන්ඩු වෙනවා. එහෙම තමයි ඉතින්. සමනලි දැන් ඔබ මෙතෙක් පැමිණි ඔබේ ජීවිතය දිහා හපෝ හැරිලා බලද්දී ඔබ කොහොමද ඔබේ ජීවිතය දකින්නේ? ඕකේ. මෙතෙක් පැමිණි ජීවිතය මම හැරිලා බලද්දී අහිතන්නේ ඒක මාර සුන්දර එකක් කියලා. හැබැයි හැමතිස්සෙම මම විශ්වාස කරපු එකක් තමයි ඒ කියන්නේ අපි කලබල වෙන ගොඩාක් දේවල් අපි අවුරුදු අපි මේ මොහොතේ කක්කරි සිද්ධියකට ගොඩාක් කලබල වෙන්න පුළුවන්. හැබැයි අවුරුදු තුනකින් පහකින් විතර ඒ දිහායි හැල්ලා බලද්දී අපිට විහිළුවක් වගේ එක දැනෙන්න පුළුවන්. අන්නේ ඒක ඇල්ල මං හැමතිස්සෙම හිතුවා මට වෙච්ච දේවල් වලට මං කලබල වෙච්ච තරමට ඊට පස්සේ ආයි මං ඒවට හිනා වෙද්දි මේ ඇත්තටම එහෙම ඕනේ නෑ නේද දේවල් වලට කලබල වෙන්න. ඊට වඩා සංසුන්ව අපිට දේවල් දිහා බලලා හරි තීරණේ ගන්න පුළුවන් නේද කියලා. මම තීරණ ගන්නත් බය කෙනෙක් නෙමෙයි. මට ඒ මොහොතේ අවංකව දැනෙන දෙයට අවංකව මං තීරණේ ගන්නවා. ඉතින් ඒකෙන් සමහරලාට හර්ට් වෙන පාර්ශ්වයන් ඉන්න පුළුවන්. හැබැයි මං මට අවංක වෙන කෑල්ල ඊට වඩා ඒකෙනාට හොඳක් වෙයි කියලා මං විශ්වාස කරනවා. ඉතින් එහෙම තීරණ ගත්ත තැන් තියෙනවා. මගේ ජීවිතයර මං දැන් දිගෙන කිව්වා වගේම මට ගොඩාක් ආදරේ කරන අය ඉන්නවා. හැබැයි සමහරලාට මට ඒගොල්ලන්ට දෙන්න කිසි දෙයක් තිබිලා නැහැ. ඒ වගේම මං ගොඩක් ආතරේ කරපයි ඉන්නවා. මට ලැබිච්ච දේකුත් නැහැ. මේ හැම එකම තමයි මට ජීවිතේ තේරුම් ගන්න මේ උදව් කරලා තියෙන්නේ. අදටත් ඒක එහෙමයි. මං ආදරය කරපු මගේ ජීවිතේ තිබිච්ච සම්බන්ධතා හැම කෙනෙක්ම මගේ අදත් යාළුවේ. ඉතින් සහ මම රංගන ශිල්පිනියක් විදියට මගේ දේවල් ගොඩනගා ගන්න ඒ ජීවිතෙත් වෙච්ච සියලුම දේවල්
කඩා පාත් වෙච්ච ඔක්කොම උල්කා පාත එහෙම නැත්තම් මාවත් තියලා තිබ්බ ලස්සන පිහාට උඩ මේ ඔක්කොම මට උදව් වුණා කියලා මම විශ්වාස කරනවා. I think අත්දැකීම් කියන්නේ කියන්නේ ජීවත් වෙනවා කියන්නේ ඕක තමයි මං හිතන්නේ ජීවිතය කියන්නේ ඕක තමයි. ඒකට බය වෙන්න ඕනේ නැහැ. ඒ තමයි සමනලී ෆොන්සේකා.